අද උපිස්සන්න විදියක් නැහැ. මම පෞද්ගලිකංශයේ සේවය කරන විධායක නිලධාරියෙක්. නමුත් මේ තෙල් ප්‍රශ්නය නිසා අද මට ඔෆිස් එකට යන්න විදියක් නැති වෙලා තියෙනවා. මගේ යාළුවෙක් කිව්වා තිනර් රෝලින් වාහන දුවන්න පුළුවන් කියලා. ඉතින් මේ තිනර් රෝලින් වාහන දුවන්න පුළුවන්ද කියලා අත්හදා බලන්න තමයි මම සූදානම් වෙන්නේ. මේ සඳහා මම කඩෙන් තිනර් බෝතලයක් මිලදී ගත්තා. මගේ හයිබ්‍රිඩ් කාර් එකට මේක දාලා එකපාරටම අත්හදා බලනවට වඩා මං කල්පනා කරා මගේ තියෙන මෝටර් සයිකලේ යොදාගෙන මේ වැඩේ අත්හදා බලන්න. ඉතින් මෝටර් සයිකලෙත් නැවතිලා තියෙන්නේ. මේකෙත් තෙල් බිඳක්වත් නැහැ. ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. ඉතින් මේ තින රෝලින් වාහන දුවන්න පුළුවන්ද කියලා මම මේ මෝටර් සයිකලේට තින බෝතලයක් දාලා අත්හදා බලන්න මේ උත්සාහ කරන්නේ. මේ තමයි මා විසින් මිලදී ගත්ත තින බෝතලේ. මේ තින බෝතලයත් රුපියල් 800ක් වෙනවා. මේ තීන්ත දිය කරන්න ගන්න තින තමයි මම මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේක මගේ මෝටර් සයිකල් එකට යොදලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. අලුත්ම තිනර් බෝතලයක් මෝඩිය ටිකක් තදයි. ඉතින් මෝඩිය ටිකක් පරිස්සමෙන් කලවන්න ඕන. ටිකක් තදයි, රයිට්. අපි දැන් මේ බෝතලේම මේ ආකාරයට බයිසිකලෙට යොදනවා. ඊට පස්සේ අපි ස්ටාර්ට් කරලා බලමු කොහොමද මේ තිනර් වලින් බයික් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්ද, ඒ වගේම බයික් එකක් ධාවනය කරන්න පුළුවන්ද කියලා. ඉතින් මගේ ඔෆිස් එක තියෙන්නේ මාතර. මගේ ගෙවල් තියෙන්නේ කඹුරු පිටියේ මාපලානේ. ඉතින් මාපලානේ ඉඳලා මාතර තියෙන මගේ ඔෆිස් එකට අද මේ බයික් එකකින් යන්න හදන්නේ මේ තිනර් බෝතලේ ප්‍රයෝගික කරගෙන. ඉතින් ඔබට මම පෙන්නනවා මේකින් කොච්චර දුර දුවන්න පුළුවන්ද, කොච්චර වේගෙන් යන්න පුළුවන්ද. මේ සියලුම කාරණා ඔබටත් එතකොට හදිස්සියක් වුණාම මේ වගේ තිනර් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් තෙල් තිබුණේ නැති නිසා බයිසිකලේ පොඩ්ඩක් අමාරු ස්ටාර්ට් කරන්න ස්ටාර්ට් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ තෙල් බින්දක්ක් තිබුණ නැති නිසා වෙන්නදි මෙහෙම වෙලා තියෙන්නේ. අපි බලමු කික් කළා බයිසික් එක ස්ටාර්ට් වෙනවද කියලා. මම හිතන්නේ ගියර් වල තියෙන්නේ. අපි ගියර් එක නියුට්‍රල් කළා. ඊට පස්සේ කික් කළා බලමු. අනිවාර්යෙන්ම මේකට යාළුවා කියපු විදිහට නම් ස්ටාර්ට් වෙන්න ඕන. අපි බලමු ස්ටාර්ට් කළා රවුමක් ගෙහිලා කොහොමද මේ ධාවන තත්ත්වය හොඳයිද. මේ සියලු දේ ඔබට අද මේ වීඩියෝ එකෙන් දැක බලා ගන්න පුළුවන්. අපි බලමු කික් කළා. ඔව් ටිකක් තෙල් නැතුව තිබුණ හින්දා තමයි මේ වගේ අමාරු වෙන්නේ මේක ස්ටාර්ට් කරන්න. අපි බලමු උත්සාහ කරලා. ඔව් ස්ටාර්ට් කරා. පෙට්‍රල් දැනුව වගේම තමයි ස්ටාර්ට් වුණා. අපි පොඩි රවුමක් ගිහින් බලමු හරියට මේක ධාවනය වෙනවද කියලා. ඔව් බයික් එකත් ඉතා හොඳින් ධාවනය වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කිලෝමීටර් 17ක් එහා තියෙන මගේ ඔෆිස් එකට අද මේ තිනර් බෝතලෙන් ගිහිල්ලා පෙන්නන්න තමයි ඔබට. ඉතින් ආයතනයක විධායක නිලධාරියෙක් වෙච්ච මට වෙනදා කාර් එකේ යන්නේ අද බයිසිකලේ යන්න වුණා. ඔබට පේනවා ඇති මේ තිනර් බෝතලයකින් තමයි අද මම මේ ඔෆිස් එකට යන්නේ. ඉතින් මේක ස්පීඩ් මීටර් එක වැඩ කරන්නේ නැහැ. හැබැයි බයිසිකලේ ඉතා වේගෙන් යනවා. ධාවනයේ කිසිම වෙනසක් නැහැ. ඔබට පේනවා ඇති මෙහි ඉන්ධන මීටරේ ඔබට පේනවා ඇති ඉතාමත් පොඩි ඉන්ධන ප්‍රමාණයක් තමයි මෙහි පෙන්වන්නේ. මේ තිනර් බෝතලේ විතරයි මේකේ තියෙන්නේ. හැබැයි ඉතා හොඳ ධාවනයක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතාමත්ම වේගෙන් වෙනදනත් වඩා වේගෙන් බයිසිකලේ ධාවනය වෙනවා. ස්පීඩ් මීටරේ වැඩ කරන්න තියෙන තමයි ඔබට ඒ ධාවනය වෙන ප්‍රමාණය පේන්නේ නැත්තේ. ඉතින් මම හිතන්නේ ඉන්ධන වෙනුවට හදිස්සියකට යොදා ගන්න පුළුවන් හොඳ විකල්පයක් තමයි මේ තිනර්. ඉතින් ඉක්මනින් ගන්න ලංකාවේ වැඩි දවසක් යන කලින් හાર્ඩ්වෙයාවට තිනර් ඉවර වෙයි කියලා මට විශ්වාසයි.
ඉතින් අපිට මොකක් හෝ පිළියමක් තියෙන්න ඕන මම කියන්නේ මේක 100%ක් සාර්ථකයි මේ වැඩේ ඔබට කරන්න කියලා නමුත් පස්සේ තියන්නේ අපේ ගමන අපි කෙසේ හෝ යා යුතුයි ඉතින් ඔතනකට හෝ අපිට ඒ වෙනුවෙන් යන්න වෙනවා ඉතින් තියෙන දේවල් අපිට ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න වෙනවා දියගොඩ පහු කරලා ගුවන් පාලම උඩ දැන් කිලෝමීටර් 7ක් විතර විතර තියෙනවා කිසිම කරදරයක් නැතුව බයිසිකලේ මම හිතනවා මට 20කට යන්න පුළුවන් මේ කියලා මාතරට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට පේනවා මානස් දෙයිමයි වෙනසක් වෙන්නේ නැහැ ඒ දාපුන ටික ඒ විදිහටම තියෙන ආකාරයක් තමයි ඉන්නේ දැන් ඉන්නේ මම මාතරේ අද පාරේ වාහන ගොඩක් අඩු වෙලා තියෙනවා මේ ඉන්ටර්නෙට් නිසා පේනවා ඇති पासपोर्ट का कुछ प्रमाण अक्सरा सार्थक मगे उपिष्ट मंगावा मतरटावा तिर होली मेघाला हार्डवेन तिर टिकनांग प्रकार ट्रेन कड़कर उपाशन भूमि श्रुति अभी दिखर दी आटो पेन वादी मतर बोधी पेन इधार्थक मम मतर टावा मे दिन